ශ්‍රීලංක කණ්ඩායම ආසියා කුසලානයට මේ විදිහ ලංකාවෙන් පිටත් වෙලා ඉන්නේ. ආසියා කුසලානයට ශ්‍රී ලංකා කණ්ඩායම නිරෝෂන් දික්කල නම් නොකරන තමයි මුලදි ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරියෝ තීරණය කළේ. ඒකට ප්‍රධාන වශයෙන් හේතු වුණේ SLC T20 තරගාවලිය දික්කල ලකුණු අතරට නොපැමිණී එක. කොහොම හරි මේ T20 තරගාවලියෙන් වුණු සිද්ධියක් නිසා දික්කලට නැවත ශ්‍රී ලංකා කණ්ඩායමට එන්න අවස්ථාව උදා වුණා. ඒ දිනිස් චන්දිමාල් ඇඟිල්ල ආබාධයට ලක්වීම නිසා. මේ විදිහට ආසියා කුසලානයට ක්‍රීඩා කරන්න වාසනාව නිසා අවස්ථාව ලැබුණු දික්කල්ල ශ්‍රී ලංකා කණ්ඩායම අවසාන වරට ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව එක්ක එක් දින තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණු ගත්ත ක්‍රීඩකයා අතරේ තුන්වෙනි තැන දිනාගත්ත ක්‍රීඩකයා. දික්කල්ල තමන්ට ලැබුණු අවස්ථාව ගැන ඉන්දියාවේ මාධ්‍යයක් එක්ක කියලා තිබුණේ මෙහෙම කතාවක්. මම දැන් පන්දුවට පහර දෙන විදිහ ටිකක් වෙනස් කරගෙන තියෙනවා. ටෙස් එක් දින තරගවල සාර්ථක වෙන විදිය ගැන ගොඩක් හිතලා තියෙන්නේ. මම SLC T20 තරගාවලියේ අසාර්ථකයි තමයි. ඒකට හේතු වෙන්නේ නැත්තේ මම අනවශ්‍ය විදිහට වේගින් පහර දෙන්න ගිය එක. අනිත් එක මම කාලයක් T20 ගහන්නේ නැති ඉඳලා තමයි ওই තරගාවලියේ ක්‍රීඩා කරන්නේ. දික්කල්ලට තියෙන ලොකුම චෝදනාව තමයි මෝඩ පහරවල් එල්ල කරන්න ගිහින් දැවි යනවා කියන චෝදනාව. ඒ කියන්නේ දික්ක කියන්නේ මෙහෙම කතාවක්. ඇත්තටම එහෙම දෙයක් කියනවා තමයි. සමහර වෙලාවට ඔය කියන මෝඩ පහරවල් වලින් මම ලකුණු ගනිද්දී ප්‍රේක්ෂකයෝ මාව වර්ණනා කරනවා. ඒ පහරවල් ගහන්න ගිහින් අවුට් වුණාම බනිනවා. කරන් තියෙන එකම දේ තමයි ලොකු ඉනිම් වලට යන එක. එතෙන්දී ඔය චෝදනා අහන්න වෙන එකක් නැහැ. පසුගිය කාලේ ප්‍රතිහරමේ වුණ අඩුපාඩු ගැන පුහුණුකරුවෙක් එක්ක කතා කරලා මේ දේ දේවල් හදාගන්නමින් ඉන්නවා කියලා තමයි දික්කල්ල කියන්නේ. මම්මගේ ප්‍රතිහරමේ වෙනස් වෙන්න ඕන තැන් ගැන හතුරුසිංහෙක් වගේම තිලාන් එක්කත් කතා කළා. එයාලා මට එක් දින තරඟවල පහර දෙන රටාව ගැන ගොඩක් වැදගත් දැනුමක් දුන්නා. පසුගිය කාලේ ඉස්සරහා පාදයේ වැඩියෙන් යොමු වීම මම දැන් නිවැරදි කරගත්තා. ඒ වගේම ශරීරයේ සමබරව පහරකට යන එක ගැනත් ගොඩක් පුහුණු වීම කළා. මේ දේවල් එක්ක T20 තරඟවල සාර්ථක වෙන්න අවශ්‍යයි කියලා මගේ හිත කියනවා. ඔය විදිහට තමයි දික්කල්ල තමන්ගේ වුණු වෙනස්කම් ගැන කියලා තිබුණේ. ඔයාලා හිතන්නේ දික්කල්ල මේ වෙනස්කම් එක්ක ආසියා කුසලානයේ වැඩපෙන්නයිද? මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket twitter කමිටු ඔබ යහළුවෙකුට බලන මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket pd නෙවම් දෙස් අපරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙදී ඔයාට සුබ දවසක්.